මේ වීඩියෝ එක ඇතුළතදී මම ඕගලන්ට කියලා දෙනවා කළු සල්ලි සුදු කරන හැටි. ඒක අපි පුරවැසියන් විදිහට කරන්න නෙමෙයි. නමුත් ලංකාවේ ඒ වගේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න, වැටබඳින්න සහ ඒව අඳුන ගන්න පැහැදිලිව. මේ මුදල් විසුද්ධි කරන්නේ එහෙම නැත්නම් කළු සල්ලි සුදු කිරීම මනි ලොන්ඩරින් කියන මේ ක්‍රමවේදය කුමක්ද? ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණා මම ඉතාම සරලව කියලා දෙනවා ඕන කෙනෙක්ට පැහැදිලි වෙන විදියට. ඒ වගේ මම කියලා දෙනවා මේ පැනමා පේපර්ස් සහ පැන්ඩෝරා පේපර්ස් 2015 වසරේදී සහ 2020 වසරේදී නිකුත් වෙච්ච පැනමා සහ පැන්ඩෝරා පේපර්ස් වලින් ගොඩක් මේ විවෘත වුණා මේ ලෝකයේ ඉන්න ඉහළම ධනපතීන් ඒ වගේම දේශපාලඥයන් මේ විදිහට සල්ලි හොරා කරන හැටි. ඒ ක්‍රමවේද මම ඔයගලන්ට කියලා දෙනවා මේ වීඩියෝ එකේදී ඒ හොරු පාවිච්චි කරන්න. ඇයි එහෙම කරන්නේ? ඔගොල්ලෝ විශ්වාස කරනවද මේ ලෝකයේ දුප්පත් රටවල් වලින් මේ සාගින්නේ මිනිස්සු ඉන්න බහුතරයක් මිනිස්සු ඉන්න රටවල් වලින් මෙලෙස මේ මිනිස්සු හොරා ගන්න ධනය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියනයකට ආසන්නයි. ඒ කියන්නේ බිලියන 1000ක් කියන්නේ කොච්චරද කියනවා ලංකාවේ මේ දැන් තියෙන මේ විදේශ මුදල් අර්බුදේ විසඳන්න පුළුවන් කියනවා එකවර ඩොලර් බිලියන 20කින්. ඒ 1000ක් ගැන අපි කතා කරන්නේ. එච්චර මුදල් මිනිස්සු හොරා ගන්නවා, තමුන්ට තියා ගන්නවා, තමුන්ගේ අයතා ලෙස භාවිතා කරනවා මේ මුදල් විසුද්ධිකරණය කරා. ඉතින් ඒක අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මේ දුප්පත් රටවල් දුප්පත් ලෙස සිටීමට එක හේතුවක් ඒක. සමහර රට ලංකාවේ අපි මේ ආර්ථික තත්ත්වයට පත්වීම සඳහා ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් ඒ කාරණාව. ඉතින් අපි මේක මේ මම කියන විස්තරයකට වඩා මම ආරාධනා කරන ඕගොල්ලන්ටත් මේ පල්ලෙහැන් කමෙන්ට් කරලා ලියන්න ඕගොල්ලන්ගේ මේ තියෙන අදහස්. එතකොට මේක සංවාදයක් බවට පත් කරන්න පුළුවන්. අපි හැමෝටම ඉගෙන ගන්න දෙයක් බවට පත් කරන්න පුළුවන්. මම විශේෂයෙන්ම හිතනවා එලෙස අපි මේ ගොඩනගන සංවාදයේ අතිශය වැදගත් වෙයි රටක් විදිහට අපිට ඉස්සරහට යන්න. මොකද ලංකාවේ අපිට මේ විද්‍යාව, ගණිතය, දර්ශන වේදේ, දේශපාලන විද්‍යාව වගේ සංකල්පවල ලොකු අඩුවක් තියෙනවා. සමහර වෙලාවට ඒ සංකල්පවල අඩුවම වෙන්න පුළුවන් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න තියෙන බාධා වෙන්නේ නැති. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම සෑම විටම උත්සාහ කරන දෙයක් තමයි මට පුළුවන් ඉතාම සුළු ආකාරයෙන් ඒ අඩුපාඩුව පුරවන්න යම්කිසි සහයෝගයක් දෙන්නේ. දැන් මොහොතකට හිතන්න ඔබ මේ අපරාධකාරයෙක් කියලා. එහෙම නැත්නම් දූෂිත දේශපාලඥයෙක් කියලා හිතන්න. ඔබ විවිධ අයතා ක්‍රමවලින් ඔබ සල්ලි හොයනවා කියලා හිතන්න. ඒ කියන්නේ හොර මත්පැන් විකිණීමෙන්, එහෙම නැත්නම් මද්‍රව්‍ය විකිණීමෙන්, අර තර්ජනය කරලා කප්පම් ගැනීමෙන්, ඊට පස්සේ සූදු වලින් ගණිකා ව්‍යාපාරය වගේ, ඊට පස්සේ කොමිෂන් ගැනීමෙන්, ඔය වගේ හොර ක්‍රමවලින් මේ සල්ලි හොයනවා කියලා හිතන්නකෝ. මේවට අපි කියනවා කළු සල්ලි කියලා. ඒ කියන්නේ යුක්ති සහගත ධනෙ නෙමෙයි මේ. මේවා අපි කියන්නේ අයුක්ති සහගත මිනිසුන්ගේ ලේ කඳුළු වලින් හොයන සල්ලි, කළු සල්ලි. මේ කළු සල්ලි වල ප්‍රශ්න දෙකක් තියෙනවා. අර අපි සාමාන්‍යයෙන් කතා කරන මේ මෝරල් එහෙම නැත්නම් මේ සාරධර්ම විදිය ප්‍රශ්න අනුව එහෙම හැරගත්තත් ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි කළු සල්ලි යම්කිසි පුද්ගලයෙක් වෙත එනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි හිතන්න දැන් ඔබ අපරාධකාරය කියලා. ඔබගේ account වලට හිතන්න මේ දවස ගානේ සතිය ගානේ ලොකු සල්ලි මේ මුදල් ප්‍රමාණය වැටෙනවා. ඔබ දේශපාලඥයෙක්, ඔබගේ තියෙන account වලට සාධාරණ සිස්ටම් එකක් ඇතුලේ ඒක බලනකොට පේනවා මේ කොහෙන්වත් විවිධ account වලින් සල්ලි වැටෙන ඔබේ account එකට. මේ එන ක්‍රමය පෙන්වන්න බැරි නම් එතන ප්‍රශ්නයක් වෙනවා. එතකොට මේ නීති බලධාරීන් මේක දිහා බලාගෙන මේ අධීක්ෂණය කරනකොට අහුවෙනවා මෙතන මොකක් හරි හොර වැඩක් වෙනවා කියලා. එහෙනම් කළු සල්ලි වල පළවෙනි ප්‍රශ්නේ තමයි කළු සල්ලි තමුන් වෙත එනකොට ලොකු ප්‍රශ්නයක් එනවා. අංක 1. කළු සල්ලි වල තව ප්‍රශ්නයක් තියෙනවා. කළු සල්ලි වල තියෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ සල්ලි මේ හැමදේම කරන්නේ මේ සල්ලි වියදම් කරලා සතුටෙන් හොඳට කාලවිල ඉන්නනේ. ඒක කරන්නත් බෑ. ඉතින් ඔබ සාමාන්‍ය කෙනෙක් නමුත් ඔබ ඉන්න ප්‍රමාණයට ඔබේ දැනුමේ, ඔබේ වත්කමේ, ඔබේ ඉන්න හැටියට සාපේක්ෂව ඊට වඩා අතිවිශාල ධන ප්‍රමාණයක් ඔබ වියදම් කරනවා. ලොකු කාර් බාර් ගන්නවා නම්, දීපල ගන්නවා නම්, ලොකු නිවාඩු වලට ගමන් කරනවා නම් අන්න නීති බලධාරීන්ගේ ඇස් යොමු වෙන ඔබ වෙත. ඉතින් මේ ආකාර දෙකකටම ඉතින් මේ වගේ සම්බන්ධ මේ විදිහට ඉන්වෙස්ටිගේට් එහෙම නැත්නම් පරීක්ෂණ කරගෙන යනකොට ඉතාම සුළු කාලයකින් ඔබේ සම්පූර්ණ අපරාධ ජාලය මේ හොර මගඩි වැඩ සේරම එළියට එනවා. ඉතින් අපරාධකාරයෝ සහ දූෂිත දේශපාලඥයෝ ඒකට කැමති නැහැ.
එහෙනම් මේ අපරාධකාරයන්ට දූෂිත දේශපාලඥයන්ටත් අවශ්‍ය වෙන ප්‍රධාන එක්තරා හොඳ අවශ්‍යතාවයක් තියෙනවා. එක්තරා අවශ්‍යතාවයක් ඒක තමයි ඒගොල්ලන්ට පෙන්වන්න වෙනවා මේ ඒගොල්ල වෙත එන මේ සල්ලි නීත්‍යානුකූල ක්‍රමවේදයකින් ආවා කියලා. ඒ කියන්නේ කළු සල්ලි තමයි එන්නේ. නමුත් ඒගොල්ල ලෝකෙට පෙන්වන්න වෙනවා කොහොම හරි ක්‍රමයකින් මේ එන කළු සල්ලි නෙමේ මේ එන්නේ සුදු සල්ලි. මේක යත මේ හොඳ ක්‍රමවේදයකින් නිවැරදි ක්‍රමවේදයකින් හොයපු සල්ලි කියලා ලෝකෙට පෙන්වන්න වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා අපි මුදල් විසුද්ධිකරණය, එහෙම නැත්නම් කළු සල්ලි සුදු කිරීම, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා මනි ලෝන්ඩරින් කියලා. දැන් මේ මනි ලෝන්ඩරින් කිරීමේ විවිධ අවශ්‍යතා තියෙනවා. පළවෙනිම අවශ්‍යතාවය තමයි දැන් කෙනෙක්ගේ වත්කම් හඟවන්න ඕනේ. හරි හිතන්න අයථා විදියට ධනෙ හොයලා නමුත් ඉන්න නිකන් අර මේ සාමාන්‍ය මිනිස්සෙක් වගේ ඉන්නේ ධනෙ හංගවලා තියෙනවා. ඉතින් විවිධ කාරණා නිසා දැන් විශේෂයෙන්ම දූෂිත දේශපාලඥයන්ට මේක කරන්න ඕන. මොකද මිනිස්සු දැනගත්තත් එහෙම හොර වැඩ වලින් සල්ලි හොයලා තමුන්ට හොයාගත්තා කියලා මිනිස්සුන්ගේ ජනමතේ නැති වෙලා යනවා. එහෙම නැත්නම් සමාහල්ලාට මේ පරපුරෙන් පරපුරට දීපල බෙදලා යනකොට ඒ ධනෙ හංගවීමේ අවශ්‍යතාවය ඉන්න මේ තමයි මේ තමුන්ගේ හිමිකම් තමුන්ගේ හිමිකම් සැඟවීම සඳහා මිනිස්සු මේ ක්‍රමයට මනි ලෝන්ඩරින් එහෙම නැත්නම් කළු සල්ලි සුදු කිරීමේ ක්‍රමවේදයකට යනවා. දෙවෙනි කාරණා අපි කියනවා ටැක්ස් ඩිවිෂන්. ඒ කියන්නේ හිතන්න දැන් කෙනෙක්ට වැඩිපුර සල්ලි තියෙනකොට එයා වැඩිපුර බදු ගෙවන්න ඕනේ. එතකොට එයා මොකද කරන්නේ මේ අයථා ක්‍රමවලට මේ කළු සල්ලි සුදු කරන ක්‍රමවේදවලට එයා ඒ ටැක්ස් වලින් ගෙවීම ටැක්ස් වලින් මගහැරීම සඳහා බදු වලින් මගහැරීම සඳහා මේ ක්‍රමය අනුගමනය කරනවා. ඒ වගේම තව විශේෂ ක්‍රමයක් අවශ්‍යතාවයක් තියෙන විශේෂයෙන්ම ටෙරරිසම් එහෙම නැත්නම් අපි කියන්නේ මේ ත්‍රස්තවාදී කටයුතු සඳහා ඒ වගේම අපරාධ ජාල සඳහා මේ කළු සල්ලි සුදු කිරීමේ ක්‍රමවේද අවශ්‍ය වෙනවා. මොකද අපරාධ ජාලයක් එහෙම නැත්නම් ත්‍රස්තවාදී ජාලයක් ඉතාම පහසුවෙන් අඳුර ගන්න පුළුවන් මේ එක තැනක් කොහෙන් හරි මේ වගේ හොර මේ ගනුදෙනුවක් සිදු වෙන බව දැනගෙන ඊට පස්සේ මොකද වෙන්නේ ඒ සල්ලි සේරම රජයක් විසින් ෆ්‍රීස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගැනීම නවත්වන්න පුළුවන්. ඉතින් මේ ප්‍රධාන කාරණා තුනකට අවශ්‍ය වෙනවා මේ මේ අපරාධකාරයන්ට ත්‍රස්තවාදීන්ට දූෂිත දේශපාලනයන්ට මේ තමුන්ගේ කළු සල්ලි සුදු කර ගැනීම සඳහා. මේ කළු සල්ලි සුදු කරන මූලිකම සරලම ක්‍රමවේදය අපරාධකරුවන් විසින් භාවිතා කරපු කාලයකට කලින් මම කියලා දෙනවා. එතකොට ඔයගලන්ට තීරුම් ගන්න පුළුවන් මේ සංසිද්ධිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි ඊට පස්සේ ඊට වඩා ගැඹුරු ක්‍රම ගැන අපිට කතා කරන්න පුළුවන්. දැන් හිතන්න ඔබ තමයි අපරාධකාරය. දැන් අපරාධ ජාලය අහු නොවෙන්න ඕනේ අංක 1. අංක 2 ඒ සල්ලි ඔයාට භාවිතා කරන්න ඕනේ ඒක හොඳ ක්‍රමවේදයකින් එන බව පෙන්නත් ඕනේ. එතකොට ඔබ කරන පළවෙනි ක්‍රමය අපි මේකට කියනවා මේ මුදල් විසුද්ධිකරණයේ පළවෙනි අවස්ථාව අපි මේකට කියනවා ප්ලේස්මන්ට් කියලා. මේ ප්ලේස්මන්ට් එකේදී ඔබ කරන්නේ ඔබ මොකක් හරි නීත්‍යානුකූල පුංචි ආයතනයක් ඔබේ නමට ලියා ගන්නවා. ඔබේ නමට හෝ ඔබගේ සමීපතෙක්ට ගන්නවා. ඒ කියන්නේ හිතන්නකෝ අපි දැන් මේ කතාවේ කියන අපි මේ රෙදි ශෝධන ආයතනය. දැන් ඔබේ ගමේ නගරයක් ඉන්නවා කියලා හිතන්නකෝ. මේ නගරේ රෙදි ශෝධන ආයතනයක් ඔබේ නමට හරි ඔබගේ සමීපතේගේ හරි ඔබගේ යාළුවෙගේ හරි නමට ලියාපදිංචි කරලා ඒක ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරලා මේකට අපි කියනවා ප්ලේස්මන්ට් කියලා. මේ ඒක නීත්‍යානුකූල ව්‍යාපාරය. ඊට පස්සේ දෙවෙනි මුදල් විසුද්ධිකරණයේ දෙවෙනි අවස්ථාවට ඔබට යන්න පුළුවන්. මේකට අපි කියනවා කන්සීල්මන්ට් එහෙම නැත්නම් ලේයරින් කියලා. මේ ලේයරින් වලදී මොකද දන්නවද කරන්නේ? මෙතන තමයි මුදල් විසුද්ධිකරණය වෙන්නේ. හිතන්න මේ ආයතනයේ මගින් නබ රෙදි හොදන ආයතනයේ සාමාන්‍ය ගනුදෙනු වෙනවා. එතන ඔබ පුද්ගලයෙක් දානවා, ඒක මැනේජර් කෙනෙක් දානවා, සේවකයෝ වැඩ කරනවා, මිනිස්සු ඇවිල්ලා රෙදි හොදගෙන යනවා. ඒ එතකොට සාමාන්‍ය ගනුදෙනු සිද්ධ වෙනවා. මේ සාමාන්‍ය ගනුදෙනු සිද්ධ වෙනකොට ඔයාගේ බිල් පොතක් තියෙනවනේ. බිල් පොතේ සාමාන්‍ය විදිහට ඒ ගනුදෙනු ලියනවා. නමුත් මොකද කරන්නේ? හවසට ඔබේ අර අයථා ව්‍යාපාරයෙන් එන සල්ලි තියෙනවනේ ඇවිල්ලා අර මැනේජර්ට දෙනවා. මැනේජර් ඔයාගේ චග්ගෝලෙත් තමයි ඉන්නේ. ඒ මැනේජර්ට දෙනවා ඒ සල්ලි. දාලා කියනවා මේ දෙන සල්ලි වලටත් මොකක් හරි බිලක් කඩන්න බොරු නමක් හරි මොකක් හරි දාලා. එතකොට මේ මොකද වෙන්නේ? මේ අර සාධාරණ ව්‍යාපාරයක් විදියට මේ පෙන්වන්න පුළුවන් ආකාරයේ නීත්‍යානුකූල බවක් අර හොර සල්ලි වලට ඒ ආයතනය තුලින් මේ ගොඩනගෙනවා.
දැන් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් කොහොමද මෙච්චර සල්ලි හැමෝ ඔයාට බිල් පොත පෙන්නන්න බුණා මේ වාන්නේ මේ බිල් පොත මේ 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 විදිහට අපි මේ ව්‍යාපාර කරලා තියෙනවා ඒක ඉදන්යි මේක අපිට මේ මෙච්චර ආදායමක් ලැබුණ කියලා පෙන්නන්න බුණා මොකද අර හොරට බිල් කඩනවනේ ඉන්වොයිසස් ඒ විදිහට හදන්න පුළුවන් මේකට අපි කියනවා ලේයරින් කියලා දෙවෙනි කාරණාව තුන්වෙනි කාරණාව තමයි අපි කියන්නේ ඉන්ටග්‍රේෂන් කියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට සරලම ආකාරයේ ඉතින් දැන් ඔබ නම් ඕන ඒ ඒ ඒ ඒ පුංචි කම්පැනි අර අපි කියපු අර රෙදි හොදන කම්පැනි ඔබට ඒ ධනය ලබා ගන්න පුළුවන්. එතකොට කෙනෙක්ට එකපාර ප්‍රශ්න කරන්න බෑ. නීති අනුව එකපාර ප්‍රශ්න කරන්න බෑ. ඔයා මේ සල්ලි හොයාගත්තේ කොහොමද කියලා. මොකද එහෙම ප්‍රශ්න කරොත් ඔයාට අර මේ අර නීත්‍යානුකූල ව්‍යාපාරයෙන් ඒ මුදල් ආවා කියලා පෙන්වන්න පුළුවන්. මේක තමයි අපි කියන ඉන්ටිග්‍රේෂන් කියලා තුන්වෙනි අවස්ථාව. එහෙනම් ඕනෑම මුදල් විශුද්ධිකරණයක මේ කාරණා තුන දකින්න පුළුවන්. නූතනයේ මේ මුදල් විශුද්ධිකරණය කියන සංකල්පය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් ගන්න පැනමා පේපර්ස් 2015 වසරේදී නිකුත් වෙච්ච ඒ වගේ 2020 වසරේදී නිකුත් වෙච්ච පැන්ඩෝරා පේපර්ස් කියන මේ මේ මුදල් විශුද්ධිකරණය සහ මේ අයතා ලෙස මේ වගේ සම්පත් රැස්කිරීම සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇති වෙච්ච අවස්ථා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ මේ වගේ කටයුතු අනාවරණය වෙච්ච අවස්ථා දෙකක් තියෙනවා මේ නූතනෙ. මේ මේ ගොඩක් ලිපිගොනු විදිහට මේ වගේ අයතා ගණදෙනු ලෝකෙ සිද්ධ වෙච්ච ඒවා එකතු කරලා එකවර නිකුත් කරපු අවස්ථා දෙකක්. දැන් මේව අධ්‍යයනය කරාම දැන් මේ මුදල් විශුද්ධිකරණය මේ ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් දූෂණ දූෂිත දේශපාලඥයන් මගින් සිදු කරපු හැටි පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට මුදල් විශුද්ධිකරණය කරන්නේ ඊට වඩා වෙනස් ආකාරමයි කියලා දෙන්න. මේ ලෝකයේ තියෙනවා රටවල් විශේෂයෙන්ම මේ මුදල් පිළිබඳ මේ මුදල් පිළිබඳ නීතීන් ගොඩක් ලිහිල්. ඒ වගේ රටවල් වලට අපි කියනවා ටැක්ස් හේවන්ස් කියලා. ඒ වගේම මේ මුදල් විශුද්ධිකරණය සඳහා නම ගිය රටවල් ඒ තමයි සීෂෙල්ස් පැනමාව ඊට පස්සේ උගන්ඩාව හොංකොං සිංගප්පු මේ වගේ රටවල් තියෙනවා සමහරලාට ඒගොල්ලන්ගේ මේ නීතියෙන් ගොඩක් ලිහි. එතකොට මොකද කරන්නේ මම අර කිව්වනේ ප්ලේස්මන්ට් කියන අවශ්‍යතාවය. ප්ලේස්මන්ට් කියන්නේ තමුන්ගේ ව්‍යාපාරයක් නීත්‍යානුකූල ව්‍යාපාරයක් හටගන්න අවස්ථාව. එතකොට දූෂිත දේශපාලඥයෝ ඒ වගේම මේ 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 අපරාධකාරයෝ මොකද කරන්නේ තමුන්ගේ රටේ ව්‍යාපාරයක් අරිනවා වෙනුවට මොකද කරන්නේ මේ වගේ ටැක්ස් හේවන්ස් වල මේ වගේ නම ගිය මේ මුදල් විශුද්ධි කරන අපරාධ සඳහා මේ අවස්ථා තියෙන රටවල් වල හදනවා පුංචි කම්පැනියක් ඒජන්ට් කෙනෙක් භාවිතා කරලා. එතන මේ ඒජන්ට් මොකද කරන්නේ මේ ඒජන්ට් ඒ රටේ යම්කිසි නීත්‍යානුකූල ව්‍යාපාරයක් හට ගන්නවා. දැන් මේ නීත්‍යානුකූල ව්‍යාපාරය තියෙන්නේ ඔබේ නමට නෙවෙයි. දැන් මේ අපේ දැහැමිත්තර පොඩ්ඩක් හයි කියන්නේ. හරි. දැන් මේ නීත්‍යානුකූල ව්‍යාපාරය දෙන්නේ ඔබේ නමට නෙමෙයි වෙන කාගේ හරි නමට. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ව්‍යාපාරයට අර කලින් කිව්වා වගේම ඒ ව්‍යාපාරයෙන් යම්කිසි මුදලක් උපයන ගමන් ඔබේ සල්ලි ටිකත් හිමින් මේ ව්‍යාපාරයට යනවා. දැන් මේ 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 රටවල් වල අර මූල්‍යමේ නීති ශක්තිමත් බවෙන් අඩු නිසා කවදාවත් මේ ව්‍යාපාරයයි ඔබයි අතර සම්බන්ධතාවයක් වෙන්නන්න බෑ. එතකොට දැන් ඒක හොඳයි. නමුත් කොහොමද ඔබ මේ මුදල් ඔබට භාවිතා කරන්නේ? දැන් මේකේ තියෙන අවශ්‍යතාවය තමයි මේ හොරකම් කරපු මුදල් ටික ඔයාට භාවිතා කරන්න මේ ලබා ගැනීමනේ. දැන් එතකොට මොකද කරන්නේ? අර ආයතන මොකද කරන්නේ? ඔබේ නමට විවිධ වත්කම් ගන්න. ඔබේ නමට නෙමෙයි විවිධ වත්කම් ගන්න. දැන් ප්ලේන් ගන්නවා, කාර් ගන්නවා, ඊට පස්සේ මේ සුපර් බෝබි නැව් ගන්නවා, දූපත් මිලදී ගන්නවා. දැන් ඔබට තියෙන්නේ එහෙම අවශ්‍යතාවයක් ආපුවාම ඒ වගේ තැනකට ගිහිල්ලා නැවතිලා එන්න. කාටවත් හොයන්න බෑ ඔබ කොහොමද ඒ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ කියලා. දැන් ඒ වගේ ඒ ආයතනෙන් සම්පූර්ණයෙන්ම වියදම් දරලා ඔබට කාර්ය වන්න පුළුවන්, මේ ඊට පස්සේ නිවාඩු නිකේතනයක් සඳහා අවස්ථාව දෙන්න පුළුවන් ඔබේ සල්ලි. ඉතින් ඔන්න ඔය විදිහට ඔබේ කියන්නේ අපරාධකාරයාට කැමති විදිහට ධනය භාවිතා කිරීමේ අවස්ථාවක් හම්බෙනවා. නමුත් නීතියේ ඉදිරියේ එකවර මේ තමුන් මේ අපරාධකාරයා මේ ධනයට සම්බන්ධයි කියලා පෙන්වන්න විදියක්.
ඉතින් මේ ක්‍රමවේදවල වලටත් වඩා දැන් මේකේ මූලික ක්‍රමය අපි මේ දෙකන tax havens වල shell companies අරිනවා කියලා. Shell companies කියලා කියන්නේ ඇත්තටම සමහරట్లాට නාමිකව අරින ලද යම්කිසි පුංචි මේ පුංචි companies. මේවගේ සමහරట్లాට ව්‍යාපාර සිද්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් මේ ව්‍යාපාර වලින් ඒ ලැබෙන ධනය ඒ අයුතු ධනය නිර්නාමිකව ඔබ නමටයි තියෙන්නේ. ඒ ඒ අපරාධකාරය නමටයි. ඉතින් මේ විදිහට තමයි ගොඩාක් ධනය අයථා ලෙස භාවිතා කරන්නේ හොර කරන්නේ. ඉතින් මේකේ තියෙන භයානකම ඔයගලන්ට පේනවනේ මිනිස්සුන්ගේ අධ්‍යාපනයේට මිනිස්සුන්ගේ සෞඛ්‍යයට මිනිස්සුන්ගේ යහපැවැත්මට වියදම් කරන්න තිබුණු සල්ලි මහා විශාල ප්‍රමාණයක් තනි පුද්ගලයෙක්ගේ එහෙම නැත්තම් කීප දෙනෙක්ගේ මේ භාවිතාව සඳහා පමණක් සීමා වෙන. ඒ රටක් සංවර්ධනය කරන්න තිබුණු සල්ලි. ඉතින් මේක විශේෂයෙන්ම දුප්පත් රටවලට ලොකු අභියෝගයක්. මොකද දුප්පත් රටවල ස්වභාවිකවම කරප්ෂන් එහෙම නැත්තම් දූෂණය කියන එක වැඩි. මේ දූෂිත දේශපාලඥයන් එහෙම නැත්තම් මේ මැර බලය භාවිතා කරන මේ අපරාධකාරයෝ බහුල වශයෙන් මුදල් හොයනවා මේ මේ ක්‍රමවේදයන් තුළ. ඒ ඒ හොයාගන්න ධනය වෙන කොයි හරි තැනකට තමයි යන්නේ. ඒ රට සංවර්ධනය කිරීම සඳහා භාවිතා කරන්න බැරි වෙනවා. ඉතින් මේ නිසාම තමයි අපි මේ වගේ කාරණා ගැන වඩා දැනුවත් විය යුත්තේ පුරවැසියන් විදියට. ඒ වගේම ඒ වගේ සංසිද්ධීන් සඳහා වැටමැඳීම සඳහා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් මේ ඒ පුංචි සංකල්පයත් එක්ක මම අද මගේ වීඩියෝ එක අවසන් කරනවා. අද කෙටි වීඩියෝ එකක්. ඉතින් මම නැවත ආරාධනා කරනවා ඔබගේ අත්දැකීම් සහ මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ඔබගේ හිතන දේවල් මේ කමෙන්ට් එක පල්ලෙහා ලියන්න. ඒක අපි අවස්ථාවක් කරගමු මේ ගැන අපි පුංචි කතා බහක් ඇති කරගන්න. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට.